සාදු සාදුු සාදුු නමස්කාරවිවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවිවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවිීවා සංහරුවනට සැමදාමහාසංග සරනයාමි නමස්කාරවිවා තුනුරුවනට සැමදා තිසාරන සරනයමි සාදුු 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 ඒ නිකෙලෙ සිද්දරු තමන් වහන්සේගීම ප්‍රඥාව මගුරා ගියවිට ගුරූප දෙස් නැතුව ජීවිතාවබෝධය ලද මේ මිහිපිත මේ මිහිමත වැඩසිටි එතුම් පසේ බුදුරජාණන් වහන්සේලාට අපගේ වන්දනාව වේවා සාදු 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 අපගේ පරම්පූජනීය ගුදවන් වහන්සේටත් අපගේ නවස්කාරය වේවා සාදුසාදුසාදු ගරුතර මහාසංගරත්නයෙන්මසරහි සැදහැවත් පින්වත්න අදවසේදී අපි පසේ බුදුරජාණන් වහන්සේ නමක් බිහිවෙච්ච අයුරු බුදු පෙළහර මේ වස්සාන ධර්මදේශනා මාලාවස්ස අද ඉගන ගන්නවා අද දවසේදී වස්සාන ධර්මදේශනා මාලාව පසේ බුදු පෙළහර ඒ උතුම් සම්බුදුරජාණන් වහන්සේලාගේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ අසිරිය කියල දෙන වෙලාව ඒ දේශනය ම දේශනය ශ්‍රද්ාරූ ාණන්සේ විකාර්ශනය කරන්නට සෙද හැදි දාය අත්ය දරන්නේ ප්‍රංශේවාසේ කරන පවත් හිට්ටියා රච්චිගේමරි වසන්ති මහත්මිය ඇතුළු පවුලේ සරු දෙන විශේෂෙන්මිය ගිය දෙමෝපියන්ට නෑහිත මිතුරන්ටත් සුජීවත්ව සිටින පවුලේ හැම දෙෙනට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින්තමයි ර්ම් දේශනයද පාරගෙන ජීවිතයට පින් දෙස් කරගන්නේ පින්වත්න පිවත් දරුවන කෙනෙකුගේ ජීවිතයක් වෙනස්සෙන්ඩ සමරක් කලාවට බලපාන්නේ තමන්ට වෙන්න කරදරයක් සමාරක්කායගේ ජීවිත වෙනස්සෙන්ඩ කියන්නේ ධර්මයට එන්න බලපාන්නේ තායට වෙච්ච කරදරයක් අපි මේ ජීවිතය ගත කරද්දි සසරයද්දී අපි යම් අවස්ථාවක් යම් කැපකිරීමක් කරනවද ප්‍රඥ්ඥාව දියුණු කරගන්න ඒන්නේ කැප කරන දඒ ප්‍ර්ඥාව වෙනුවෙන් අපි කැප කරන වෙලාව අපිට සසර අද්දි ජීවිතය ගතකරදදි උපකාර වෙනවා පරවිපත්ති දෙැකලා අත්ත විපත්ති දැකළ පරසම්පත්ති දැකලා අත්ත සම්පත්ති දැකලා යහපත් මාර්ගය ටැවිල්ලා මේ දුකේ නිදහස්සයෙන්න කටයු සාදාගන්න තින් ඒ වගේ අවස්ථාතමයි මේ පසේ බුදුරජාණන් වහන්සේලා බිවෙන්ටත් ගොඩක් මූලික වුණේ වහන්සේලා සසරේ යෝනිසූ මොනසිකාරය ගොඩක් පුරුදු කරලා වීරිය කරලා කැපකිරීම් කරලා වගේ ප්‍රතිඵල හැටියට තමයි මේ ජීවිතය වෙන යම්යම් සිදුවීම් හේතු පාද කරගෙන මේ පසේ බුද්ධත්වයට පත්වෙන්නේ ඉති නද අපි ඉගනගන්නත් ඒ පසේ බුදුරජාණන් වහන්සේ නමක් පවෙච්ච අයුරු අපේගේ ශාස්සූන්හන්සේ ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගේ විස්තරවලදී ගාථරත්නයන් තමයි දේශනා කළේ ඒ ගාථාවන්ගේ තේරුම තුළ තියන්නේෙ ගොඩක්ලාට පසේ බුදුරජාන් වහන්සේගේ අත්දැකීම ඒ පසේ බුදුරජාණහන්සේගේ අත්දැකීම තමයි ඒ ගාතාවන්ගේ තියන්නේ උහසේලා සාමාන්‍යය මනුෂ්‍යන් වගේම විවිධාකාර වූ අත්දැකීම් වලට හොුණ දෙනවා රෝග පීඩාදිය වඋනාහසලට හැදිනැද හැදෙනෝ සමහරක්කයි රජවරු වෙලා ඉන්නේ විධ තනතුරු දරණය එතකොට විවිධ රෝග පීඩාවට පත්වෙන අය වගේම දරුවන්ට ආදරය කරන බිරිඳට ආදරය කරනවා තමන් රාජ්‍යය කරන රාජ්‍යයට ආදරය කරනවා කැමැති කාමයන්ට අහු වෙලායින්නේ ඒ තුළින් ලබන ඒ තුළම ඒ දුක ලැබෙනකොට කාමයන්ගෙන් රෝග පීඩාවන්ගෙන් දුක ලැබෙනකොටම ඒකමඋහසලාගේ අවබෝධය කරා යන්න හේතුපාද කරගන්න අවස්ථාත මයි මේ කතාපුුවත් වොල ගොඩක් තියෙන්න්නේ. සාමාන්‍යෙන් නුවන මෝකුරා නොගිය ප්‍රඥාව හොදට බලවත් නොයිච්ච මනුෂ්‍යයා තමන් කරදරයකට පත්වනට පස්සේ තමන් යම් ගැටලුවකට මුුණුදුනට පසේ ඒ ගැටලු කම්කටු ඉදිරියේ දුකසයම හඩාවෙලපෙමින් තවත් ප්‍රශ්ටිකහ දගනමින් තම ජීවිත ගත කරන්න. එතකට සාමාන්‍ය ලෝකයා දුකතුල්ල මෙලොව මේ ජීවිතයම මෙතරටම එමින් එමින් දුකම ගොඩගහගන්න වෙලාවෙේ සමාහරක් මේ පසේ බුදුරජාණන් වහසලායි කතාපත්තියනවා දුක එද්දිම කාමයන්ගෙන් පීඩා විිතිෙද්දිීමම ඒවම මුල් කරගෙන කාමයන්ගේ නෙතර වෙනවා කාමයන්ගගේ නෙතර වෙනවා. රෝගපීඩා තියෙද්දිීමම ඒ රෝග පීඩාවරින් නිහස් වනවා වයසට ඇද්දිීම ඒවම සිහි කරලා සිටයම නිදහසනෝ ඉපදීමෙන් නිදහස්සන ඇ සාමාන්‍ය මනුස ජීවිතය ගත කරනකොට ඒ විදිහට කල්පනා කරන්න බැරිවුණොත් ප්‍රඥ්ඥාවෙන් ජීවිතය ඇතස්ව භාවය මොකද වෙන්නේ ඔව ආයායම සසරටමයන හැබයි සසරේ හොඳරට පින්කර ගත්ත කෙනාගේ අභ්‍යන්තර චිත සන්තාානය තමාටත් නොදැනම විමුක්තියක් කරා සකස් වෙලා තියෙනවා ඒ සකස් වෙලා තියන බව සමරක් කළාවට පේ බුදුරජාන් වහන්සේක් බවට පට්්‍යනය යුත්තමය දන්නෙත්නෑ හැබැයි අත්ත විපත්තිය පරවිපත්තිය දකිද්දි කරදරයක් දෙකක් එෙද්දී අර සසරී ලැස් කරපු පින සසර එද්ද ප්‍රඥාව බලවත් කරන්නට තමන් කරපු කැපකිරීම මුල් වෙලා තමන්ට චිත්ත විමුක්තියක් ලබාගන්නට එත් චිත්ත සන්තානය සකස්ස ලාතිනකොට එයාට ඒ නිදහස්වී අත්තිදිනට කරුණ සකස්ේරෝ පුදමයක් ඉතිඒ නිසා සසරේ ගමන් කනකුට අපි අපි හැම දෙනාම ජීවිතය ගතගරද්ද විශේෂ මනුස ජවිතය ගතකරදධි පින්වාන්නේ අපි යම් විදිකට මේ දුර්ලබෝලද මනුසු ජවිතය තීරණාත්මක්වෙන්නේ එකයි අප ලැිච්ේ මනුස ජවිතය ීරණනාත්මක මනුස ීතයනකයි අපි මේ යම් විදිකට නුවලේ විමසීම වඩාවර්ධනය කරන්න යම් කැප කිරීමක් කලත් ඒ වගේටමයි සත්‍යවබෝධයට ආසකළොත් සසරේ නිදහස් වෙන්න ආසකළොත් එවගේම ඉඳරන් දමනය කරගන්නට සංසිඳීමට දානයට අපි ආසකළොත් ඉවසීමට අපි ආසකරොත් එවගේ සිල්වත්වෙන්න ගුණවත් වෙන්න මෙ මේක කුසලතාවන් අපේ ජීවිතයේ ඇත් දියුණු කරගන්න අපි අවිදිහකට කැපකිරීමක් කරන අද මනුස ජවිත අපිට එක හිස් දෙයක් වෙන්න ඒ මනසු ජීවිතය සාර්ථක මනුසු ජීතයක් වෙනවා මොකද ඒ විදිහට අතීතයේ ඒ උතුමන් වහන්සේලා පස බුදුරජාණ වහන්සේලා බාට පත් එච්ච පත්වෙන උතුමන් වහන්සේලා ඒ වගේ කැපකිරම් කලා තියෙනවා සහරක් කෙනෙක් ශ්‍රද්ධාව බලවත් කරගන තියෙන සමහරක් කෙනෙක් තමන්ගේ දරුවෝ තමන්ගේ බිරින්ත තමඟ ජීවිතය පව අතහරල සමහරක් වෙලාවට මේ රැස්කරගන්න පින්තියෙනවා අවබෝතය ඒ දුරල බොලද මොනුස ජීවිතයක් මට මේ අවස්ථාය හම්බේ නෑංකිල් හිතර රැස්කරගන්න පිනෙන්තම සහරක් ලාවට ඒ පසේ බුද්ධත්වය පිණස ඒ පුුණ සංස්කාරය සකස් වෙලා පසේ බුද්ධත්වය ලැබමින් ඒ බෝධියයෙන් පිරෙනුවන් පාන්න බීජය පැළවෙන්නේ එදකොට ඔක්කොම සකස් කරගඩ තියන්න සොඳුරු තෝතැන්නක් සුන්දර් ජීවිත ඇත්තමයි මනුසු ජීවිතය කියන්නේ එහෙම නොදන්න අය ඒ කුසලතා දවරු කරගන්න හැකියාවත් යෙන ීවිතයක් කියලා නොදන්න අය සීදවිහානි කරගන්නවා ඒවගේම අපිට මේ වනය මේ වනෑ කියලා ගොඩත් දුකෙන් ඉන්නවානේ නමුත් මේ මනුසු ජීවිතය කියලා කියන්නේ සත්‍යවබෝධය ලබන්නට යම් බීජයක අපපුරගන්නට ඒ සත්‍යබෝධය ලබන්නට සස්රේ යම් විදිකට කැපකිරීමක් අපි ගීජීවිතයවල කරලා තිය න ඒක තවත් පෝෂණය කරගන්නට ලැබෙන ලස්සන අවස්ථාවක් ඔට එහිදී හැබැයි නිකන් ඉල්හරයන්නේ මකත්ද ඔව සත්‍යබෝධය කරන්න ආස කරන්න ඕන සත්‍යබෝධයට ආස කරන්න ඕන සසරදුගේ නිදහස් වවෙන්න කැමැත් ඇති කරගන්න ඕන එතකොට ඉන්ද්‍රිය දමනය අප පුරුදු කරගන්න ඕන එවගේම මේ ජීවිතය නම්මු ලෝකෙතින ඇත ස්වභාව සත්පුර ැසුරරි අපි නිතර නිතර මනසිකාර කරන්න නනිකට ගන ෝනිසු මනසිකාර අත්හැරීම දානය කියන හොඳර පුරදු කරගන්න ඕන ඉවසයම මෛත්‍රිය කරුණාව දයාාව පුෘ් කරගන්න ඕේ එතුකට තමයි ඒ සඳහායාට ඒ අංකුර සකස් වෙන්නේ අංකුරේ සකස් වෙලා තියෙනවන අංකුරේ තවත් බලවත්වෙන්නේ සමට මේ ජීවිතයාව බෝධ කර ඇතත් ළඟ ජවිතක් නැත්තං ඉළඟට සම්මා සබුදුරජාන්හසනවක් පහවෙන්න කලින් පසේ බුද්ධත් නැත්තං සමාරක්වෙලාට ඊළඟට සම්මා සම්බුදුරජාණන් වසනවා පහට පස්සේ ශ්‍රාවක භූමීයට පැමිණීමක් ඒවිදියට ජීවිතයට හපතක් උදාවෙන්න අවස්ථාව තියෙන පුළුව ඉතිං ඔබට මතක ඇති අපගේ බුදුරජාණන් වහන්සේ මං්‍යතන රජ ගහනුවට වඩින වෙලාේ එක මල්ගේන මල්කරුවෙක් මල්කඩාගෙනන එක කෙනෙක්ය ජීවිටයට ලොක පිරක් ්‍රැස් කලා බහල්ල ඇති සුමන මල්රුගෙන බලන්නේ කතාව බිබිස අරැත්තුමාට හැමදාම මල් වට්ටි නැලි කල තියන්නේ අටක්කයා පූජ කරන අටක්කයා පූජ කරන එදත් තැර එනකොට වෙන දට වඩා හරි සුන්දුරු දසුනත් දැක්කමේ සුමන මල්කරුව එකක්ද මල්ටි කරන්ගෙනකොට උදේ පාදර මල් කඩාගෙන පාර දෙ පැත්තති මිනිස්සිඳර සාදු කියනවා බලනකුට අපගේ භාග්‍යතුන්හන්සේ ගෞත මරහා සම්හහාසම් බුදුරජණන් වහන්සේ ෂඩ්වර්ණ බුදුරැස් මාලාවන් විදෝමින් වෙනඳට වඩා අසිරියයක් පාමින් පෙල්හර පාමින් රහතන් වහන්සේලා සමගම ඒ රජගහනුවර මාවති වඩිනවා මෙයා මේ භාගතුන්හන්සේ වඩින ාකාරයඒ සුන්දර දසුනු දකිමින් හිතේ ප්‍රසන්න භාවය සද්ධාව වඩාවර්තය කරගෙන හිටිය ඒ වෙලාවේ ද මෙයානු මොනෝහර පූජච කරන්න ඕනේ යට පූජච කර මුකුත් තිබ්බෙනෑ සමහරක්කයි වන්දීනවා තන්ඩන මස්කාරය කරනවා එකේක ද දෙවල් පූජච කරන බුදුරජාන් ව සි්‍රහතන්වාසලාට මෙය කල්පන කකළම මොනොද පපුජ කරන්න හරි මට තියෙනවා මොනද පූජ කරන්න වා. හැබැයි මේ මල්ටි කරයියන්නේ පිම්බිසාර ඇත්තුමාට බිනිස්සාරත් රයිතුමට ට මේ ල්ටිකක් දෙෙන්න්න පෙරුණුත්මට අච්චුතිතයාාවේ ද දඩුග සේගසාාව නැත්තමගේ ජීවිතය තොර කරාවේ මෙල්ල ගසල්දාව ඇතුකට මගේ දරුවන්ට මොකද වෙන්නේ බීරන්තට මොකදවෙන්නේ ඒගොලොට තච්චුතිාවේ. ඒගොල්ලොත් දඩුක සේගසාාව හිර කරාවේ කමක්නෑ ජීවිතී ගියත්කමන්නේ මුණ උනක්කමන්නේ කියල මෙයා තමන්ගේ ජීවිතය අත හැරිය. දරු ගැන වැඩි කල්පනා කලින්නේ බිරිඳ ගැෙන කල්පනාකිලින්නේ. කාමයන්ට මුල්තැෙන දුන්න ඒ වෙලා පිනට මුල්තැනත් දුන්න. ඒ භාගතුන් වහන්සේ තමන්ගේ ඉදිරියට වඩිද්දී මකද කළේ. අර මල්ටි කඇරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරලා. අහස්සට විසික් කළ. වම්පසන්, දකුණු පසින්, ඉදිරිපසින්, පිටිපසින්. සිසටඉහැලින්ඒ මල් වැටෙන් ඇතු වියෙනක් වගේ තිබ්බැයි කියනවා වේල් වන රාමට යනකම් ආරාමයට බාගතුහස වැඩියට පස්සතුම මල්ටික බිවිට ඇල මේ අසිරිය මේ වෙච්ච අසිරී බිම්බිසර ඇත්තුමට තරච වුණ ඒ සුමර මල්කරවාගේ නොන මහත්ත ඇලා තරචන ය බයිල බිසරත්තුමමා වාටි හිංක වන්නේ අපේ මනුස මෝ ඩක් කරලා ඔබහන්ේ රගෙනන මල්ටික බදුජාන් වසිට පජාකර අන්න අපිට සමාවෝ දෙෙ. බිසාර ඇතුමක්කමකක්ද. අනේ මෝඩ ගේෑනී මෝඩ විටී හිතන්නපා මටව ල්ටි ලැබනත් මංකරන්න බුදුරජාණ හසිට කොයිචරන මංගේ පි නමුව දන්නනවා කියලා ඇස තාපන්න රජතුමක්න ඉතිං භාගතුන් වහන්සේ දා වදාළමකක්ද මේ සුමන මල්කරු මේ කරපු කැපකිරීම මේ කරපු පින යඒ මනුස ජීතය දුර්ලබ බව සම්මා සම්බුදු රජාණන් වහන්සේනමක් පහලවීමේ දුර්ලබ බව මුල් කරගෙන ඒ පින රැස් කලාද ඒ පින එයාට අනිවාර්යයටන අනගතයේ සුමන නමින් පසේ බුද්ධත්තය ලබන්නට උපකාරෙනවා කියලා. බල නේවගේ කැපකිරම් කරපු අයට ලැබෙන දී. එතකට මේ බුද්ධ ශාසනවල අරහත්තය පිණිස සම්මා සම්බුද් බව පිණිස නැත්තං මාර්ග පල් ලබන්න පසේ බුදු බව ලබන්න ඒ හැම්ම දේකටම උපකාරලා තියන්නේ අවබෝධයන අත්හැරීමක් රැස්කිරීමක් නව පීමත්නක් ඉතින් මේ අදාපීගෙන ගන්න ගාතාවත් ඒවගේ ලස්සන කතාබෝධත්වයෙන මේ කතාව සඳහන් වන්නේ ජීවිතය කලකිරුණු රජ කෙනෙක් පසේ බුදු බවට පත්ව ආකාරය බරණස් නුවර ඉතාමත්ම දැහැමි ලෙස එක රජ කෙනෙක් රජ කළඒ කාලෙ කාරයක් යනකොට මේ රජතුමා හොඳට රජකම්රගෙන යනකොට රජතුමාට මේ සිරුරේ තමගේ ශරීරයේ ලොකු ගෙඩියක්කාව විසප්පු ගෙඩි කියන්නන්නේ මහිත නේ වගේ එකක් ඒ වගේ ලොකු මේ බේදනාවක් දෙන මහා වේදනවක් දෙෙන සුව කරන්නට අමාරු ගෙඩියක් හැතුලු මේකට බෙහෙත් ගන්නවා 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 කිස්සිම සුවපත්භාවයක් ලැබෙන්න්නේ නැහැ වෛද්‍යවරුන් කියා හිටිය යතුමන මේක සුව කරන්න නම් එකදේ අයිති ඉනිතියෝකටඉතින් සැත්ක මක් කරන්න ඕන කෙන ෝපරේෂන්ණනය කරන්නවා මේ ෙඩිය පලන්න ඕන කියකිව නමුත් ඒ කාලේ මේරජජවරුන්ගේ ඒ විදි සැත්කමක් කරන්න වෛද්‍යවරු බය එක වැරදනොත් සමරක් කලාවට රජතුමා දරුණුවිෙනම් ඒ වෛද්‍යවරුම ඝාතනය කර හිස ගසාදාන් පඔවුල්ලෝ බපුොළුහන් කියලා බාරගෙන මේ මවසු උපත් කලත්න මේ දැ මටති හිට රඇත්ත ඩාමර කියලා ඒ තරහට රජතුමාගේ බලය පාච්චි කල වෛද්‍යවරු ගාතනය කරන තින්ඒ වෛද්‍යවරට බයින් හිටිය මෙ සැත්කම කරන්න ඉට වසේ රජතුමාම කිව්වා වෛද්‍යියවරුණ මෙන්න කියලා කැදෙව්වා කැඳ වෙලා කිව්වා වද්‍යවුරණේ වෙන රජ්ජුරු වගේ කල්පනා කරන කෙනෙක්න වීමම ගොඩාක් දුක්කිින්දන මේ ගෙඩියි හින්ද අනේ සැත්කම කරන්න මං ඔගුලට කිසිම හානියක් කරන්නේ කිසිම හානියක් කරන්නේ පුළුවන් ත රැක්මට මේ සැත්කම කරමු මං පොරුන්දිනවා ඔබට අබහෙදාානය දෙනවා කියලා රතුමකින වෛදරුන්ට මං ඔබට අබහෙදාානය දෙනවා කියලා පොරුන් දෙෙනවා අන මට මේ වේදනාව යුසගන්ට හරියමරයි මේ කයි වේදනාවක් නෑ දරාගන්න බරි වේදනාවක් මේ ගෙඩි හිද ඒවෙලාවෙේ ඒ වෛද්‍යවුරු කියනෝ පහත් මහරාජ ඔබ අපි දන්නවා ඇත්තරම මීට කලින් ඕගේ සැත්කම් කරන්න හිල්ලා කොඩක් වෛද්‍යවුරු මරුමැනුම් කෑවා ඒට අපි බයයි නමුත් ඔබහන්සේ ඉතාමත්ම කාරණික ඉවසලිවන්ත මෙත්්සිත් පෙරදරව ඉන්න රජෙක් බව අපි දන්නවා දැහැමි රජෙක් බව දන්නවා එහින්ද අපි ඔබතුමාගේ සුවපත් භාවය පතා සැත්කම් කරන්න ඒ සැත්කම කරන්න කියලකවට පස්සේ හොන්නදැන් සැත්කම ඉතාමත්ම සාර්ථකව සිද්ධ කල ගෙඩිය පලලා සැරවීවත් කරලා බෙහෙත් ගල්ලා වෙලුම් පට්ටි වලින් පැඳලා ඊීට පස්සේ විශේෂ දෙයක්ත්තියෙන මේ වගේ සැත්කම් කරාට පස්සේ ඔය සිංහල හෙල වැදකමෙත්තියෙනවනේ ඒ වෛද්‍යවරු මේ දෙනවා මකක්ද මේ සපපාආහර කියන්නේ ඒ ලෙඩේ සුවපත්වෙන්නටත් ආය ඒ ලෙඩේ හට නොගැනීම් පිණිසත් සුදුසු හාර දෙනවා දෙකක් ලෙඩවලට උෂ්නාහාර හොඳනෑ සමහරක්කර සීතලා හාර හොඳ නෑනේ තට ඒ වගේ කියනවෙන්න මේවා ඔබ අනුභව කරන්න එපා මෙන්න මේවා විතරක් අනුභව කරන්න ඇතුකට සහරට අපි කැමති දේවා ල අපිට අනුභව කරන්න වෙන්න හැ ඇබ එහෙම අනුභව කලොත් මකදවෙන්න ආයමත් ලෙඩේ උත්සන්න වෙන රජතුමාටිකවා මෙන්න මේ විදිහයට මේ ඔබතුමාහිෙනං අපිද බෙහෙත් ගල්ල තියෙන්නේ හොදට තද කරලා තියෙන්නේ වෙලුම් පටිවලින් වෙඩලා තියෙන්නේ ැබැ මෙන්න මේ ආහාර ටික ගන්න ඕනේ මින්නම හාර ගන්න එපා කියලා සප්පා යාහාර නියම කලා ටිකකාලාක්්‍යයන ගොටාර තුවාලේ හොඳදටම හොඳ වුණා ගෙඩිය වේදනාවක් කියන්නේ නැහැ රජතුමාට අ ගැලපෙනනා හරතිීනවාන සමහට මස් වෑංජන ගන්නවා විදධ රසා ආහාරගන්න ඒ ගන්නේ නෑ ගන ඇතකොට රජතුමා කෙට්ටු වෙලාගිය. රජතුමා කෙට්ටි වෙලාග ෘෂ වෙලාගිය දර්වලවනුඒ නිසා රජතුමා ගලකර හිතන්න පටන් ගත්තා හරි වැඩක්න මේ ගිඩියක් සුවකරන්න ගීල්ල මව ද මේ වෙනඳගන්න රජ්‍ය බොජුන් ගන්නනෑ මේ ගහරි යන්න හලඟද කරරි මේ කාරියන්නේය කියලා නදවගේ මආය ආහාර ගන්න පටන්ගත්ත. ය ආහාර ගන්න පටන්ගත්තා. අ වෛද්‍යවරු නියම කරපු ආහාරටාවෙන් තොරව තමන්ට හිතුම නාපේ ආහාරගන්න පටන්ගත්ත. පටන්ගත්තර වස්සේ. ආයෙමත් එතනින් හර ගෙඩියාව. වෛද්‍යවරුමකර කළේ දෙනවතාවේ. අරවිදදිහටම සැත්කමක් කරලා ගෙඩිය පරල සැරවිවත් කරලා බෙහෙදදාලා වෙලුම් පටිදාලා ආයමත් අර සප්පා ආහාර, සුදුසු ආහාර පට්ටවරුවත් දුන්න ඒදුන්නට පස්සේ ආය හො දොවන්නා හොඳනට පස්සේ ආයම කෙට්ටු වෙන්න පටන් ගතර ඇතු මේ කාරි යන්නෑ කියලා ආයමන් මගද කරේ සුත්තමන්ට හිතන දට ආහාර ගන්නටන්ගත්ත පටන් ගතට පස්සේ තුන්වි නතාව ආයමත් ගෙඩිය ගිඩියාවට පස්සේ කිතුමනා අපට ආහාර ගත්ත නිසා ඒ ගෙඩිය හැදුුණට පස්සේ රයතුමා වෛ්‍යවුරුන්ට පැසු මටයමත් තමාරු ගිඩියා එවෙලා කියා හිටියම කදද ඔවු මේ රජතුමනි ඔබ නිවැරදි සුදුසු ආරය ගණන්නකම් විතරයෝ ගඩිය සුව පත් වුණ දැන්මදටම සුව කරන්න බැරි විදිහටම දැගේ ගෙඩිය ඔබේ ශරිරයේ පැසගෙන තියනෙන සරිරය හැදල් තියෙනවා මට රං ිටනම් භරගඩ බැකවා අය සූපත් කරන්න බැරිවිදිහටම ඔබට හැදල් තියෙන්නේ ඔබවහන්සේ බේරගන්නට අපට පුළුවන්කමක් නෑක අපට පුළුවන්කමක් නෑක ොමකද ඔබ වහන්සේ සූපත් කරන්න අන අපිට සමාවන්න අපිට නම් මනිසැත්කම් කළොත් වහන්සේ බේරගන්න බැහැක ඒ වෙලාවෙ වෛද්‍යවරුන්නිසින් තමන්ව බැහැර කර දැමීම අත්හැර දැමීම ගැන රජතුම ගොඩා ම් පාවට පත් වනා ගොඩා කලකිරීමට පත් වනා තනයම කල්පනාගරන්න පටන් ඇත්තා අන්න දැන් ර පෙරකරපු පිනක් ඔන්න දැන් ස්මතු වෙන වෙලා පසේ බුද්ධත්වය පිස අතීත්්‍ර ඒ ජීවිතය කරපු පිනා කිස්මතු වෙලාඒ පින දැ ඒ රජතුමාට යොනිසු මනසිකාරය පිණ සකස්සන වෙලා මකර කළේ ඔවු හැම දේකට මුල තෘෂ්ණාවමයි අන්න දුකට හේතුව සීකරන්න පටන්ගත්ත ප්‍රයිතුම කල්පන කරන්න පටන්ගත තනිය මොකක්ද මේ හැම්ම දේකට මුල තෘෂ්ණාව මේ රස තෘෂ්ණාව නිසා තමයි මම පෝෂණය කළේ කුන් ශරීරයක් මම ව මේ රස තෘෂ්ණාව නිසාන කුණ ශරීරය පෝෂණය කරන්න හිල් ම දක් දන්නේ. ම රජ මේ වෛද්‍යවර්මාාව බැහැර කළේ මොකක්ද මේ විනාශ වෙලා යන හිස් දෙයක් මේ ශරීරය කියන්නේ එතකොට මේ ශරීය තුළි නුයි මං ආශ්වාදයක් හොයන්න පෙළඹෙන්න්නේ හැම වෙලාම මේ ශරීරයයයි මංයට යොදාගන්න ආශ්වාදයක් ලබල සතුටුවෙන්ම මේ යොදාගන්න මේ ශරීරයමයි හැ ශරීරයතතාෑමට දුක දෙන්න නැත් ශරීරයම තමයි මට වදවේදන වන්දෙන්නේ ඇත. මගේ රජකමට බැරි වුණ ගෙඩිය සනීප කරන්න. රජකමට පුළුවන්ක මක්නෑ මගේ ශරීරයේ හටගත්ත මේ දුක් සහගත මේ ස්පර්ෂයන් ලබා දෙන ගෙඩිය සූපත් කරන මේ රජකමට බෑ. වෛද්‍යරුණුත් මාවත් හැරිය දෙැනම කොහොමත් මැරෙනෝ කොහොමත් මැරෙනවා ද බාව නැවත නවත දුකට පත් කරවන මේ තෘෂ්නාව සමගනං මට කිසිම ගණදනුවකායඔන්න කිසිම ගණ දෙෙනවා මට මේ තෘෂ්ණාව තෙක කරන්න ඕන්න තෘෂ්නාව නැතිවෙන මග කොයාගෙන යන්ට ඕනේ මට මේ රාජකම්වලින් කිසිම වැඩක් නෑ මේ රජකම් කරමින් මේ තෘෂ්ණාව දුර කරන්නත් බැෑ කියලා මොකද කලේ අන්න දැන් ස්කාමයන් නතාහරන්නට කාමයන් නිසා විදින දුක තේරුම් ඇරගෙන තමන්ගේ ශීර ඇත සවභාවය තේරුම්රගෙනක නිදහස් එන්න රජතුමා කල්පනා කරන. කල්පනා කරලා රජතුමා ජීවිතයගෙන් හොදටම කලකිරුණ. කලකිරිලා එමතිවරුන් නැස් කලා එමතිරුන් රැස් කරලා රජකම බරදන්න. ප්‍රෝගයේ සූපත් නොවී තියෙද්දිම පැවි්දි වෙලා හුදකලාවම බරණැස ඉසිපත්තන මිගදායට රජතුමා වැඩම කලා. ශ්‍රණයන් වහසලමක් ඒ දවස්සල් ඉසි පත්තන මගදායි බරණැසි සිපතන මගදායි අපගේ භාගතුන් වහන්සේ පල්ලමු දහම් දෙසුම දේශනා කළ ඒ පුුණ්‍යි භූමය ඒ පුන්න භූමේ පසේ බුදුරජාණන් වහන්සේලා ඒ දවසලවාසේ කළා ඉතින් මේ අලු ශ්‍රමණයන් වහන්සේ ඇගැ රජතුමා රජතුමා ඉසිපතන මිගදායි තිබ පාලු කුටියකට වැඩම කළ වැඩම කරලා අර ශරීරයේ හටගත්ත ගෙඩිය තාම් හොද නෑ ඒකින් ඇදුුම් දෙන හොදට හුද්දටම ඇඳුම් දෙනවා ඒ ගෙඩිය මෝද වෙලා හුද්දට මැදුම් දි දුක් ඉනිඩිද්දිීම ඒ ස්්‍රමණයන් වහන්සේ ඒ රජතුමා ස්්‍රමණයන් වහන්සේ බවට පත් වෙලා ඉබ්වස්සමින් හිත දමනය කරගෙන හොදට භාවනා කරන්න හිතෙමු කළ හිත සමාධිමත් කර ගත්තා නුවනින් විමසන්න පරන් ගත්තා මේ ජීවිතය ගැන ජීවිත න තමන් ලබපු අදකීම් ගැන මන්ට වෙච්ච දේවල් ගැන තමන් බෑරකරපු අවස්ථා ගැන තමන්ට රජකම තිබත් තමන්ට මුල්ල මුදල් තිබ්ප මේ ශරීරයේ තැතිවන දුකින් නිදහසන්න බෑ මේ කාමය නිසා හට ගැන පීඩා වලින් නිදහසන බෑකිල් හොඳට කල්පනා කරන්න පටන් ගත්තා. ජීවිතයනම් මුල්ලෝක අවබෝදුනා සත්‍ය අවබෝධය පිණිස හොඳට ප්‍රඥා වැඩී ගිය වැඩි යට පස්සේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ. දු අවබෝධ කළලා දුක හටට ගැනීම ප්‍රහණය කරලා නිවන සාක්ෂාත් කළ වු තෘෂ්ණාව ශෙවනා පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණසි පතන මිගදායිදීම පසේ බුදුරජාන් වහසේ න වට පත් වනා පත්වනට පස්සේ ඉර්දීෙන් ඉර්දියයෙන් උන්හන්සේ හිමාලයේ ගඳුමාන පරවතයේ මංජෝසක කිය රුක්ෂයවනට වැඩම කලා පසේ බුරජාන්ස ොඩාක් වැඩඉන්නේ ඉතින් අලුත්තම වැඩම කළ මේ පසේ බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම කුමක් දැයි උන්වහන්සේ මේ විදිහර ප්‍රකාශ කළ දැන් හනුවන උ වහන්සේට කොහොමද මේ පසේ බුද්ධත්තේ ලැබුණ කොක් දෝබට ලබිච් බහන්සේ ලැබි චාදැකීම කියලා ඒ විම සවට් පස්සේ උන්හන්සේගේ අදදැකීම ඒ පසේ බුද්ධත්තය ලබන්ට ඒ චාදදැකීම මෙන්න මේ විදිර්ගාතාවකින් උන්හන්සේ කළකද ඊතිච්ච ගණ්ඩෝච උපද්ධ වෝච රෝගෝච්ච සල්ලංච භයංච මේතන් ඒතං භයංකාම ගුණේසු දිස්වා ඒකෝ චරේකක්ග විසාන කක්්පෝ උන්හන්සේ ඒ උදානයේ ඒගාතආහි දේශනා කරන මකක්ද මේ ශරීරයේ නම් කෙමෙන් කෙමෙන් විනාශ වන දෙයක් මේ ශරීරය කියල කියන්නේ ටික ටික විනාශය කරාමයන දෙයක්. සැරව පිරුණු ගෙඩියක් වගේ. මහා වදයක් මේ ශරීරය කියන්නේ. මේ ශරීරය කියන්නේ ම රෝගයක්. රිදුම් දෙෙන් හුලක්. ඕනෑම මොහොතක බය ඇතිකරවන දෙයක්. මේ හැම්ම දෙයක් මැතිවෙන්නේ. මොකක්ද රූප ශබ්ද ගන්ධ රසරස, පහස කියන මේ කාම සැපය නිසාමයි මේ කාමයන්ට ආස කරන නිසාමයි. මෙ මේ ශරීරයේ නැත කාමයන්ගේ ආදීනොව මම දැක්කා ඒ නිසා ඒ නිසා දැම්මම හැසිරෙන්නේ තනිවම හොද කලාවෙමයිඒ කාමයන්ගේ ආදීනෝ දැකල මගේ ආදීනව මෙනවි නවබුදු කල ඒයගේ නිදහසුන. ඒකාමයන්ගේ ආදීනව දැක්කට පස්සේ දැම මේ අතහැරලා නිදහසය ඉන්නවා හරියට කඟවෙනෙකුගේ හිස මත තියෙන තනයගක් වගේම. මම හුද කලාවන්නවා සුවසේවාසය කරනවා කියලා උන්හන්සේ උදානයන් පාල කලා. එතකොට උන්හන්සේට මුල්ලුුණේ තමන්ගේම සරීරයේ තමන්ගේම ශරීරය හටගත්ත ගිඩියක් නද අපේ ජීවිතවලත් සමරක්ලට අපිට රෝග හැදින් හැද හැදෙනවා විවිීඩ පීඩවන් කායකු මාන්සිකව හැදෙනවා හැබයි ඒවට ඒ සූනාට පස්සේ නැතත් ඒ තිබ්බට පසෙත් අපිට අවබෝධයක් නැත්ත නිසා ඒවගේ මායාය ආශවාදය හයනෝ හැබැයි මේ පසේබුදුරජණන් වහන්සේලා ඒවම මුල් කරගෙන අත්ත විපත්තිය මුල් කරගෙන කාමයන්ගේ ආදී නව දැකළ කාමයන්ගේ ආශ්වාදය හොයාගෙනයක්දදිී ලැබෙන ඒ ආශ්වාදය හොයාගනයක්දදි තමට ලැබෙන විපත් සෙහි කරලා ආදී වසහි කරලා කාමයන්ගෙන් නිදහස්සේලා උන්හන්සේ සූසී වවාසය කරන සත්‍ය අවබෝධය කරා ගිය පසේ බදුරජාන් වහන්සේලා ඒ වගේ නම් ඒ පසේබුද්ධත්වයට එහා ගියපු ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සනමගේ අවබෝධය තුොලපි හිටල්ලලා වදාාරන ධර්මයන් ඒත් කොච්චරද නේද. කොච්ච ාශ්චර්රයද පසේ බුදුරජාණන් වහන්සේලා ඒවිදිහයට ජීවිත අවබෝදධය කරල වහන්සේලා ශාසනයක් පහිට වන්නේ හැබැයි සම්මා සම්බුරජාන් වහන්සේලා ජීවිතය අවබෝධ කරලා ගුරුපදේශ නැතුව සම්මා සම්බුදු බව බල උහන්සේ ධර්ම දේශනා කරන. බලන්න මේ අපගේ භාගතුන් වහන්සේ වදාළ ලස්සන ගාථාවත්තියෙනවා මේ කාමයන් ගැන ශරීරය ගැන ජරාව ගැන පස්ස චිත්තකාතාම් බිම්බන් අරුකායන් සමුස්සිතං ආතුරං බහු සංකප්පං යත්ත නත්ති දහන් ටෙටි කියනවා භාගතුන් වහන්සේ සිරිවා කියීන ගනිකා වරම්භ යමෙන්ගාතා දේශනා කරන්නේ. දැන්වත් හොඳීන් බලන්ඩ ලස්සනට සරසගෙන හිටියට මේක තියෙන්නේ මස්වැදිච්ච ඇට සැකිල්ලක්. ලෙඩදුක් ගොඩක් අඥ්ඥාන ජනයා මේ ශරීරය ගැන බොහෝ මනහර සිතුවිලි සිතුවට මේක නී්‍ය දෙයක් නෑ. ස්තීර දෙයක් නෑ පවතින්ට දෙයක් නෑ කියනවා. හරි ලස්සනයි දැම පසේ බුදුරජාන් වහන්සේ නමක් බවට පත්වවෙන්න මේ රජතුමා කයේ ආදීව සසිහි කළ තමන්ගේ රශ තෘෂ්ණාව නිසා ශරීරයම් පෝෂ්ණය කරන්න කියලා කාවමයන්ගේ සතුට වඩගහි ලතමයි තමන්ට මේවි පැත්ති සිද්ධ වෙන්නේ මේ නිදහස්වීමක් නැද්ද කියකර්පනා කළා. අපි භාගතුන් වහසේ වදාරනවා. අපි ආස කරන අපි ඔව ගොඩාක් සතුටන් පිළියරගෙන ඉන්න මේ ශරීරය ඇත්ත මොකක්ද බලන්න ගන ශීර ඇත්ත ශරීරය ඇත්ත බලද්දී අපි අනිත්තෑගේ වන ස්සල බලන්න ඕනේ මකක්ද තමන්ගේ ශරීරයේ දිහා අසුභ භාවනාම තියෙනවාන කොටස් සිහි කරන්න කොහොමද මේ කයේ තියනවා කලු පැහැති පුළුටු ගන්න හමන් කෙස් මේ කෙස් කුණු වෙලා යනෝ දුර්ගන්දය හමනෝ පිළිකුල් සහගත ශරීරයක තියෙන්නේ දිරලෑනවා එනිසා දකින්ටත් පිළිකුල්ලයි අල්ලන්නත් පිළිකුලයි සටහනගෙන පිකුල්ලයි දි රසු භහන වඩන්නවා ඇතකට කාගේ කෙස් දිහ දිස්සලම්බලන නේ තමන්ගේ කෙස්ද තමන්ගේ කෙස්ටික අවබෝධ කරනක්කනට පුළුවන් බාහිර කෙස්ටිකත් අවබෝධ කරන්න තමන්ගේ කෙස්ටිකට රැවටෙන් නැතිය කියනා බාහිර කෙස්ටිල් රටෙන් යගේ කෙස් වගේ ලොම් නිය ධත් සම්බ මස් නහරවැල් ඇ ඇටමිදුලු වකු ගඩු හදවත ආකුමාව පිතාශය මේ ඔක්කොට මේ දෙතිස් කුණුපයන් ගැන හුත්තට එයා විදර්ශනා ප්‍රඥාවෙන්යුක්තව මේ ශරීරය ඇත්ත විමසනකොට විමසනකොට තමන්ට තියෙන්නේ ම හද ඕ අසූ චිටිකක් කියලලා යට ඔබෝ දෙනවා.ඒවගේ මෙයා ධාතු වශයෙන් සසිහිකරද්දී යට අවබෝධය නොමකද මෙතන යෙන පස්්ිකක් මෙතන තියනෙ වතුර ටිකක් මෙතන තියෙන ගින්දර ටිකක් රස්න ටකක් මෙතන තින හොලලාන්ටික් කිය තමන්ගේ ඒ ශරීරයේ සතුමමාහදාතුන්ගේ හටගත් ආහාර නිසා පවතින ශීරයගෙන තමන්ට අවබෝධනාට පස්සේ එය තමන්ගේ ශරීරයේ රැවටෙඉන්නේ තමන්ගේ රූපයේයට රැවටඉන්නේ තමන්ගේ රූපය නිසා මත්්‍රෙන්නේ තමන්ට ශරීරයේ මුල් කරම් දුකක් එනකොට භාගතුන් වහන්සේගේ අවවාදේ අවබෝධී සිහිවෙනවා ආ නැතකොටයා බාහිර රූපකිරෙහි එයාගේ රාග්‍ය ඇතිවෙන්නේ බාහිර ශබ්දයක් මුල් කරගෙන එයා ගීති රාගි උපදින්නේ බාහින ශරීරයගීගෙන් ගඳු සුඳ මුල් කරගෙන එයා ගීතිී රාග්‍ය උපදින්නේ ඒවගේම ්‍රසයක් මුල් කරගෙන පහසක් මුල් කරගෙන එයා ීති රාග උපදින්නේ ඇයිඒ එයා රාගෙ උපදදි නැති ුභාවයට එයා විදර්ශනාවෙන් යුක්තව ජීවිතවගෝදලා බල ස්ුභයට එනවා කියල කියන්නේ කොච්චර සුන්දර අවස්ථාවද ඒ සඳහා පුරුදුකරන්තිය භාවනාවත සුභාවනාව ධහතු මනසිකාරය වගේ භාවනාව පින් වන්නේ භාගතුහස වදාානව දැන්වත් සුන්දර බලන්න ලස්සනට සරසක හිටියට මේක තියෙන්නේ මකදද මස් වැදි ්චැට සැකිල්ලක් එක තැනක රහතන් වහන්සේනුමක් දේශනා කරනවා මේ හරි ලස්සන උදානයක් කිය මේ ශරීරයේ පත්තුලෙන් උට හිසකෙස්ලින් පාලට සමකින් අහිර තියන ශरीරය තියෙනෙ තනිකරම අසෝचි ගොඩා උඩුකාය තියනෙ අසෝचි යටටකය තියනෙ අසෝचි උඩුකායි ටකය देखම් තියන අසෝचමයි රා්‍රත් මේ ශරයෙන් වැගරෙන් අසෝचි දවල්ටත් මේ ශरीරයෙන් වෙගරෙන් අසෝच, රෑ වල්ින් මේ ශරයෙන් වැගරෙන් අෝच ඉස්සරත් මේ ශरीරෙන් ගැල අසोचි හෙටත් ගලන්නේ අසෝचේ හැමදදා මේ ශරීරෙන් ගලන්න सचමයි මළමින මළමිනියත් මේ ශරීර ඇතතට කිසි වෙනසක් නෑ මේ ශරීරය තියන් දෙවනත මලමිනික තියන්නේ ඇත මලමිනි තියන් දවමත මේක තියෙන්නේ කියලා හමංග ශරීරය බාහිර ශරීරයවල තියන ඇත්ත සුභාවිසහි කරනු. ඒවගේමතව රහතන් හන්සේල්ලා දේශනා කරන කොහොමද මේ ශීරය කියල කියන්නේ භාගතුන්හස වදාරනු මේ හොදර්ට කැටයම් දාපුමැටි භාජ්නයක් අසූචිපර ලාතියන න්නේ වගේ මේ ශරීරය මේ ශරීරය ලස්සනට අන්දල ලස්සරට මාල දාල වලලු දාල ලස්සනට සුවඳ ගලුල තියෙනවා හැබයි අභ්‍යන්ත ශරීය තියන්නේ තුරුගන්දය හමන පිළිකුල් සාගත ඉතාමත්නසූචිකොඩක් අපිරිසි ුද්දේ ටික කියලා භාගිතුන් හස වදාරනවා දේශනාව සඳහගෙනවා එහහිද මේ ශරරය කියල කියන්නේ අපි රැවැටට එන්න කැටයන් දාලා තියෙන ඔවු ලස්සට සරසල තියෙන්න්න භාජනයක් අසූචි පිරිච්ච මැටි භාජනයක් කැඩී බිඳී ගිය විට මෙටි භාජනය ඇතුරති නොක මලිට නො එතුකට තමයි එට පිළිකුල් සහගත බව ඇතිවෙන්නේ නමුත් අපි යෝනිසෝ මනනිසිකාරය මේ ශරයට ඇත්ත දිහා හොඳට විමසදීමම සද්ධම ඒ කැටයම් සහිත භාජනයටත් භාජනය ඇතුර තියන් දේවල්ගලටට කිසි දේකට ආසාවෙන් තෘෂ්ණාවෙන් බැඳල න්නේ නැහ බැඳිල ගියොත් දුක උපදිනෝ. තෘෂ්ණාව හටගන් හටගන් ආසාව හටගන්න හටගන්න දුකෙ නිදහස් වීමක් නෑ තැම් බලන්න රජතුමාට ස්තමන්ගේ ශරීරයෙන් පෝෂණය කරඩගි හිල්ලලා මකක් දුන්නේේ ආආයම දුකමරමුණානේ ඒ සරීරයේ රෝගිවත් සෝන්නේ භාගතුන්හසි වගාරණවන මේ ශරීරය කියල කියන්නේ සාර්පයෝ හතර දෙනෙක් සර්පය හතර දෙන කියන. මේ සාරපයෝ හතර දෙන ඉන්නවා පට ව්‍යාපොතේජවාය කියලා මේ සරපයෝ හතර දෙනට කිසිම කෙගුණයක් නෑ. මෙ සාර්පය හතර දෙනාට වෙලාවට කණ්ඩ දෙන්න ඕනි වෙලාවට නිදිකරවන්න ඕනේ. වෙලාවට කෑමටික දීලා ලසන් හැඳුම් අන්දලා වැඩි රස්නිතියන්නෙත් බෑ වැඩිය සීතලේ තියන්නත් බෑ. නේද සීතලයෝ වැඩියෙන් දෙන්නත් බැරස්නයෝ වැඩියෙන් දෙන්නත් බෑ හැබැයි කොච්චර හුඳට බලාගන කොච්චර හොඳට කන්න දීලා කොච්චර සතුටු කරා මෙවුන්ට කිසිම කෙලෙහෙගුණයක් නෑ මේ සාර්පය හතර දෙෙනට මුණදේ සාර්පය හතර දෙෙන පටට ව්‍යාපෝතය ජෝවායෝ ඒගුල්ුන්ට ඕනිලාට එගුල්ල කිපිල අපිට දෂශ්ට කරන අපි කොච්චර හොඳට ආරක්ෂායලා මස් දාගන හිටියත් අපිට උන හැදනෙන. අපිට කොරන හැදෙන අපි ඩෙංගු හැදෙනවා අපිට මහා දුකක් මේ සාර්පය හතර දෙෙන දෙරු. මෙන්න මේ සවභාවේ තමයි මේ පසසි බුදුරජාන්හන් ස අවබෝධ කළ ඒකෝම හටගන්නේ අපි ආශ්වාදයට ඔව බැඳල යන නිසා ග්‍රහණය වෙන නිසා උපාධාන වෙන නිසා ඉතින් ඒ සඳහා අපි කරන්න ඕනේ මේ ජීවිතය නමු ලෝකතිනෙන ඇත්තස්වභාවය අපි හුදට භාගතු වහන්සේ වදාළ විදිහයට මේ පසබුදුරජාණ වහසේලා වබෝධ කරගත්තය දයටට උන්හන්සේලා අත්දැකම් මුල් කරගෙන තමන්ග ජීවිතයම ඒ ජීවිතය ගැන බලපපු විදියට අපි සීකරන්න පපුරදධෙන. බලන්න මේ පසේ බදුරජාන් සිහිකර පිඩීමකද මේ ශරීරය නම් කෙමෙන් කෙමෙන් විනාශ වන දෙයක් මේ ශරීරය කලකන්න සැරව පිරුණු ගෙඩියහක් වෝ එකක් මහා වදයක් ඒවගේම උනාසි දේශනා කරන මහා රෝගයක් රිදුම් දෙන හුලක් ඕනෑම මොහොතක බයති කරන දෙයක් බලන්න සමහරක් කලාට අපිට අපිට හරියට වෛදවරුන්ට හඳුනාගන්න බැරි රෝයක් තිබිලා අපිට ස්ට එකක් කරම කියලා අපේ බලඩ්ඩ එකක් අරගෙන නැතම් හම කොටසක්ඇරගන්න චෙක්කරන්න යවට පස්සේ රසාය නකාරයකට යවට පස රිපෝට් කෙනක බයි නැද ඔය රිපෝර්ට් එකම ඔය පරීක්ෂණයම කලින් කරා පුංචයමට අප අනේ පුංචම්මාට පිළිකාවක් කියලා කිව්වා මට අත්ත වේ දන්නේ කිය බයෙන් නැද ඇතු ශරීරය කියලා කියන්නේ මේ රූපය කියිල කියන්නේ අපිට බය උපද්දවල දෙන දෙයක් ඒවගේම මේ හැම දෙයක්ම හැම මොහොතකම බය ඇති කරවලා සැරෝපිරිච්ි ගෙඩියක් වගේ වෙලා තියෙන්නේ මේ ශරීරය කියල කියන්නේ ඇත්තටම කාමයන්ට අයිති දෙයක් රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ කාම සැපය නිසාමයි මේ ලෝකයේ මිනිස්සු අනන්ත් අප්‍රමාණ දුක්කලින්නේ. ඒ නිසා ඒ කාමයන්ගේ ආදීනවමන් දැක්කා ආද දැක් ඒ නිසා මම දැන් හැසිරෙන්න්නේ උද කලාවෙමයි හොද කලාමයි ං හැසිරෙන්නේ තුර කාමයන්ගේ ආදීනව දකිට දකින්න එයාට චිත්ත විවේ කෙ ලැබෙන දැන් ඔබ හිතන්න දැම් පලවනි දිහාන උපදවාගන්නවා කිය කියන්නේ නීවරණ පහක් නෑ නිමන ආවරණය කරන කරුණු පහයා ගව නෑ එයක්ට තියෙනවා මකක්ද විිතක්ක විචාර පීතිසුක ඒක අගගතා කියන පහ පලවන දිහන අංග පහතින එට නැමනුවද සසරට ඇදලදාන කායික මාන්සික දුක්පීඩා ලබා දෙන කරුණු පහක් නැමනවද අන්න පලවිනිිය කාමච්චන්දේ මේ රජතුමා දුක්වින්ද රසේට ආසකරකර කාමයන්ට වසග වෙල්ලා ඔවු ශරීරය පෝෂණය කරන්න ගිල්ල තුමයි දුක් වින්නේ එක අවබෝදධ කළයිගේ ආදීනු සීහි කරලා උන්හන්සේක නිදහසන අන්නේේ කාමච්චන්දේ කාමයන්ට තියෙන කැමැත්ත හිතයෙන් ප්‍රාණ ව ඒවා පවත්වන්න ගහට පසයව වෙලාට නොලැබුණුත් මකදවෙන්නේ තරහා යන. කරෝධයව ඇති වෙනවා. වෛරය හට ගන්න. ඒකත් නෑ ඇයි කාමයන්ගේ නිදහස්. ඒව ගැන කල්පනා කරනීමට ද්‍යම ඇතු නින්දට බරවෙනවා. තීර මිද දෙෙන්නේ. ඒවගේ සිත විසිරණු එකෙක් විදිහට. ඒවගේ සැකේ උපදීනව ධර්මය ගැන පවා. ඒ පහෙෙන්ම නිදහස චවස්ථාවත්තමයි පලන ධානයක කිය. මච්ක්කුසල්ච පිට සුක ඇති ඒ පලින් දින පුදවාගෙන වසේරන්න පුුවක් ඉති ඒවා අපිට න නොලැබී තියෙන්නේ අපි කාමයන්ගේ ආදීනම් හරීර සහිකරන්නේ නැති නිසා එහින් අපි අසුභ භාවනාව දාතුමාන සිකාරය මේ ශරීරයකයන්නේ මහා බය ඇති කළ දෙන දෙයක් ඒ වගේම සැරවපිරුණු ගෙඩියක් වගේ එකක් මහා වදයක් මේ කාමයන් කියන්නේ රිදුම් දෙන හුලක් කියලා අපි නිතර සීහිකරන්න බය ඇතිකරවලන් දෙෙන් දෙ මේ කාමයන් කියෙන් කියල නිතර සිහි කරන්න ඕන. ශරහිරයේ ජීවිතයේ කවමයන්ගේ ඇත ස්වභාවේ නිතර නිතර සිහි කරන්න ඕනි. භාගතුන්හසේ වදාාරනවා තව ලස්සන ගාතාවක් මේ ජීවිතය ගැන.මකදද අට්ටිනා නගරං කතන් මංස ලෝහිත ලේපනං යත්ත ජරාච මච්චඋච්ච මනු මක්හෝ්ච ෝහිතෝ. භාගතුන් වහන්සේ වදාාරනවා. මේ ශරීරයේ ඇටවලින් ගොඩනගල මස් ලේවලි නාලේප කරලා අටවලතින නගරයක් වගේ කියනවා ජරාවටත් මරණයටත් පත්වන මේ ශරීරයමයි කියනවා ශරීරයමයි කියනවා ශීරයේ මුල්කරගෙනමයි ගනවා මකද අපී තුළ හටගන්නන කෙ සටගන්න අහංකාරකම ඇතිවෙන්නෙත් මේ ශරීරයටමයි කියනවා ගුණමකුකම ඇතිවෙන්නත් මේ ශරීරයටමයි කියනවා. ජීරන් තිච්චේ රාජරතා සුචිත්තා අහෝ ශරීරම්පි ජරං උපේති සතංච ධම්මෝච ජරං උපේති සන්තෝ හවේ සබ්බි පවේදයන්ති භාගතුන්හස වදාලා. විචිත්‍ර විදිහයට සරසපු රාජකීය මංගල රථේ පවා යම්දවාසක දිරල යන. කොච්චර සැරසුවත් මේ චරීරයත් ඒ විදිහටම දිරල යනො. නමුත් සත්පුරුෂයන්ගේ සත්පුරුෂයන්ගේ ගුණධර්මනං කව දාවත් ජරාවට පත්වෙෙන්නේෑ. ඇත්තෙන්ම ශාන්ත මනිවරු සත්පුරුෂයන්ට මේ කාරණය කියල දෙනවා හරි ලස්ස නැබලන්න ලස්සනට සරසපු කැටයන්දාපු රාජකීය රථ මංගල රථ මකද වෙන්නේ දිීරල යනෝ අයින් කරන දවසක ඒවගේමතම දැ බලණෙක් දස් අටසය ගණනගවල පන්සි ගනගල හදපුර දැන්තියන කොහෙද කෞතු ාරය ැඩිලා බිඳඩිලා පත්තකට ඇල ේදසල කොමතිය නැදනේ ඒවගේම තමයි මේ ශරීර කොච්චර සැරසුවත් කොච්චර සෝභමාන කළ ත් චර ශීරයෙකිහි වියදන් කළලාත් ඒ ශරීරයත් යම් දවසක දහල් දිරලෑනෝ දැන් අවරුදු අස්සු අනුව සිය ඉන්න ආච්චිලා සියලා නද දැනට අවරුදු පනාක්ටක කටලින්තිින් කොහොමේටින්ං ජාර හිටියගන දැන් විදිගන්නත්ත දත් මදිි නෑදැක් දත් මදිින්්‍ර ධාත්නය දිරලගහිල් හෙමන ඒවගේම මේ ශරීරත එවිහටම දෙරලෑනො නමුත් සත්පුරෂයන්ගේ ගුණධර්මණ කවදාව තිරලයන්නේ. සත්පුරුෂ යුතුමන් මහන්ස වෙලා උපදවාගන්න කැප කරලා බාවනා කරලා ඒ උපදවාගන්න ය මෛත්‍රියක් ඇද්ද. කරුණාවක් ඇද. ඉවසීමක් ඇද දයාවක් ඇදද ලදදීන් සතුටුවීමක් ඇද. ජීවිතාව බෝධයක් ඇද. එක් ගුණධර්මණ මනුස්සු ගුණධර්මයක් වඒේවා උත්තරීතර මනුස්ස ගුණධර්මයක් වඒවා පලිනි දිාන තුන් දිහන හතර දිහන පසු දිහන අි දිහාන. එක් කිසි දෙයක් කවදාවත් දිරලයෙන් හැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මේ රහතන් වහන්සේලා මේ මුනිවරු සත්පුරුෂයන්ට මේ කාරණය කියර දෙනවා. ඔන්න අද සත්පුරෂයන් වහන්සේලා නමක් බිහිවෙච් චාකාරය අද අපිට හන් හම්පනා ඒ පසේ බුදුරජාණන් වහන්සේ ම්මූ සත්පුරෂයන් වහන්සේගේ ජීවිත අත්දැකීම තුළින් අපිටත් කාමයන්ගේ ආදීනය සිහි කරන්න මේවා කල්පනා කරන්න කියලා අපිට දිග ගන්න හම්පනා අපත් එහෙනම් දැඉදලා අදහිදල කරන්නු නි මොකක්ද. ඒ සත්පුරුෂ ශාන්ත මනිියවරුන්ගේ බසට අනුව අපි ජීවිතයේ ගැන කල්පනා කරන එක. කාමයන්ගේ ආදීනව ගැන, කාමයන් උපදලදින බය ගැන සිහිකරන එක. ඉතින් අපටත් මේ පසේ බුදුරජාණන් වහන්සේ බිහිවෙච්චාආකාරය. අනුව මේ රූපයේ මේ කාමයන්ගේ මේ ශරීරයේ ඇත්තස්වභාවය මැනමින් සිහිකරලා. ජීවිතයට යහපපත උදාකරගන්න. සුචරිතය වඩන්නට. ශාන්තූ ගුණ ධර්ම ඇතිකර ගන්නට වාසනාවතා එත්වා. සාදු සාතුසාතු හොදයි පින්වත්න්නේ අපි පුුණ්්‍යන මුෝදනාක කරම අදවසේදී ැස් කල සීලූුවම පුුණ්‍ය ධර්මයන් පින්වස්සුමන සමන් දෙවියන් ආලවක දෙවියන්්ඒවගේම ද දෙවිෙන් දුන්නතුරු සදවුල වසි සිල් දෙවියන් සතුර සිටි නු මුෝදැනමත්වවා සීරුදයව ඹබුුණාගෙන් සැපයෙන් සැපේට පත් එෙත්වා සංසාරදුකින් අත්මිතෙත්වා. සාදු සාධසාතු. අපගේ ගුරුදේවොත්වම් පරම්පූජිනීය. ිත් ලොකස්වාමීන් වහන්සේට මේ පිනු ෝදරනෙත්වා. පිළිවෙත් පුරන මහසඟගරුවුට අනගාරිකාමයන් වහන්සේලාට පැවිදි්‍යපේක්ෂි දරුවට මේ පින ෝදර නෙත්වා. ූසයේ පිළිවෙත් පුරන්ට වාසනාවතයෙත්වා. සාතුසාදුසාතු රැස්කල සීලු පුුණනිි ධර්මයන් අදදවසේදී මේ අසිරිමත් පසේ බුදු පෙළහර සදහම්. ධර්මදේශනය සඳහා වස්සාන ධර්මදේශනය සඳහා දායකතැන්න එක් කළ ප්‍රංශයේ වෙසෙන පිමත් හෙට්ිය ආරච්චිගේ මේරි වසන්ති මහත්මතුළ පොුලි හැමදිනා නමින් මේගේ ඔබා පහැමදිනා නමින් මේගේ සරු ඥාතීන්ට මේ පිගන්නන මුොදන්මත්වා විශේෂයෙන් මේ පරලුවගිය දෙමවපපියන් සහ සහෝදරයන් වන හෙට්ියා රච්චිගේ ලවති මෑණියන්ට සහ හටියයාාරච්චගේ ජෝජ් රඩ් පියානන්ටත් හෙට අරච්චිගේ ්‍රාම්මෙනනිිකා වැඩි මහන් සහෝදරයට සහ හිෙට්‍ය අරච්චිගේ ඉන්ද්‍රාණී දෙවැනි සහෝදරීටත් මේ පින නෝදන්නෙත්වා එයගේ පරලෝ ජීවිතය සැපවත් එත්වා සූපත් එෙත්වා නොදුරු භවයක දීම ගොහෝර සසරෙන් අත්මි දෙෙත්වා සාදු සාදුසාදු රැස්කල සීලුවම පුන්නි ධර්මයන් ප්‍රංශයේ පදිංච්චි සුජීවත්ව සිටින ති සටව උපන්දින යදන සුචරිත අනෂ්ක කුමාර්පපුතුනුවන්ට ජනි දොස් සනදින නම්වන උ පන්දින යදනු ක්‍රිෂ් මුණ පුරාට මැයි හතරවන දින පස්සන උ පන්දිනයදන මැතිස් මුණු පුුරාට සැත්ඇැම්බර් විසියක් වනැදිනඋපන්දිනය දෙන රමේෂා ආදිලජී ලේලියට හැට දෙවන උපන්දින යදනු අද දවසීදීමී දර්මදේශනී සහදායකත්තයන්නේෙක් කළ ෙට්්‍ය රච්චිගේ මේරි වසන්ති මහත්මය තුළ පවල හැමදිනාට මේ පින අන් ෝදනන්නත්වා නිදු රෝගු සු සම්පත්ති සෙල්සේවා හෙට්ිය රච්චිගේ මේරි වසන්ති මහත්මයක මුණපුරන් ගේ්‍ය අධ්‍යාපන කටයු සාර්ථ කරගන්න මේ පිණු උපකාරවේවා ඒවගේ ලංකාවපදංචි අංජලී සහ කල්්‍යයානක සහෝදරයන් දෙදිනාට සුග ජෝෂ් සහෝදරයටට ලාලනී බිරිඳ භාග්‍යා දීනයට කෙනඩාය වෙසිෙන මේරි හිල්ඩා සහෝදරයට කළොස් පතුනුවන්ට ප්‍රංශයේ පදංචි ජෝඩ් සොහුරාට ශිරාණය බිරිඳට රොබීන් පතුනුවන්ට දහිරා ලේලියට ඇන් ශලිනි දේණයට කතළුව නිශාන් බෑනනුවන්ට සහ ජෝනි විසි හත්වන දින තුංගනු පන්දිනයදනු කතළුව එලියන් හිරුන් මුණුබපුරට ප්‍රංශේ පදංචි කළන මිතුරන්වන් රංජී ප්‍රණන්දු සහස්්‍රීමතය නිරූපාකින දෙපලට ඒ ि ගතුගේ දදු දරුවන් කියෙන් හැමදි නාට මේ පි අන් මෝදන්නත්වා නිදුක් නිරෝගසු සම්පත්ති සැලසේවා ඔවුන්ගේ දරුවන්වන ලඩස් ප්‍රණාන්දු පොතනුවන්ට ජලියා ජලිය ප්‍රනාාන්දු දේනයට ලलेන් ප්‍රාන්දු පොතනුවන්ට මේ පින් අන් මෝදනන්නත්වා ඒ දරුවන්ට නිෙක නිරෝග සපත්ති සැලසේවා අධ්‍යාපන කටයු රැකි රක්ෂ කට ස්ු සේකරගන්න වසන උදාවේවා. ඒ මේ වසන් මහත්මේතුළ පවල් එසිලු දෙනාට දරුවන් මුණ ගුරන්ට පපුතුනුවන්ට ලේලිවරන් ඇතුළ එසසිරු දෙනාට සපපුරු ශැසුර ලබමින් ගුණ ධර්ම දිීනු රගන්න මේේ පින් උපකාර වෙත්වා. සාදු 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 රැස් කලාව් සීලු පුුණ ධර්මයන් නිවසේසිට තුරන්ට ්‍රද ්‍රද ද ද ැමදි ට ද බ ැමදි ට ස ගුණ ර්ම න කරගන්න ීවිතා බෝද ලබන අුරින් ോනිස න සිකාර දෙමෙන් ඉවසීම රුදු කර ගනිමින් ගුණ ධර්මදීන කරගන්න ච ස්‍ය බෝධයෙන් සැනසන්න වාසනද වා ස සා. සාතු හැමදිනාටම තෙරවාන් සරණයි නමෝබුත්තායි. මෙවැනි වටිනා ධර්මතේශන අශ්‍රවනය කිරීමට ශ්‍රද්දා ඩේලී ුෝබ චැනලයේ සබස්ක්‍රයිප කරන්න.